ආයුබෝවන් කියලා හැමදරුවෝ පිළිගන්නවා හෙලෝ මැත්ස් අරන් ඇවිල්ලා තියෙන අලුත්ම අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ 8 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණයකට අදාළ ප්‍රශ්න පත්‍රයක පළවෙනි කොටසේ ප්‍රශ්න ටික. එහෙනම් තේකක් බිස්කට් එකක් කරන්න ලෑස්ති වෙන්න පේපර් එක කරලා එනවනම් වඩා හොඳයි පුතේ. පේපර් එක දාලා තියෙනවා හෙලෝ මැත්ස් පේජ් එකේ යන්න Facebook එකට ටයිප් කරන්න හෙලෝ මැත්ස් කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් හෙලෝ මැත්ස් අපේ පේජ් එක. पेज के दालातेपर करला मे वीडियो डिस्क्रिप्शन के लिंक डाउनलोड कर पेपर पेपर अभी दर कोहोमद मे तीन प्रश्न अभी उत्तर हदागे कोहोमद मेटिक प्राक्टिस हेलो मैथ्स अपे वीडियो बलने पलवी पारण मत के अव सब्सक्राइब कर अपे कली मे वगे वीडियो कपी हदर तीन ඒවත් බලන්න වාට ලොකු දැනුමක් ගන්න පුළුවන්. හරි. එහෙමනම් වැඩි කතා නැතුව පුතේ අද අපි යමු වීඩියෝ එකට. බලන්න පුතේ අපේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 3 6 9 12 සංඛ්‍යා රටාවේ සාධාරණ පද හොයන්න. ඉතින් එකටම හරිම ඊසි ක්වෙස්චන් එකක් තියෙන්නේ. බලන්න සංඛ්‍යා රටාව පටන් අරගෙන තියෙනවා 3න් සංඛ්‍යා රටාව ගිහින් තියෙනවා 3න් 3ට වැඩි වෙවි. 3 6 9 12. එතකොට 3න් පටන්ගෙන තුනෙන් තුනට වැඩි වෙන සංඛ්‍යා රටාව අපි කියන්නේ එකට තුනෙන් පටන් ගන්නා තුනෙහි ගුණාකාර සංඛ්‍යා රටාව කියලා. එතකොට ඔය තුනෙන් පටන් ගන්නා තුනෙහි ගුණාකාර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය මීට කලින් වා හොයාගෙන තියෙනවා. අපේ ක්ලාස් එකේ අපි එක කරලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය නම් තුනෙන් පටන් ගන්නා තුනෙහි ගුණාකාර එහෙනම් 3n තමයි මෙයාගේ සාධාරණ පදය වෙන්නේ. හරි. එතකොට මම දැන් මතක් කරනවා මීට අමතරව කොහොමද අපි ඉගෙන ගන්න ජනප්‍රිය සංඛ්‍යා රටා කිහිපයක පොදු පද එහෙම නැත්නම් සාධාරණ පද මොනවද කියලා. හරි. එකටම බලමු අපි දෙකෙන් පටන් ගන්නවා දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව. ඒ කියන්නේ 2 4 6 8 කියලා දෙකෙන් පටන් ගන්නවා දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව. ඉතින් මෙන්න මේ දෙකෙන් පටන් ගන්නවා දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදු පදය තමයි ඔයාලා මතක තියාගන්න 2n. හරි. ඊට පස්සේ ආයි මතක් කරනවා දැන් තුනෙන් පටන් ගන්නා තුනෙහි ගුණාකාර සංඛ්‍යා රටාව නම් 3 6 9 12 හරි. ඉතින් ඊට පස්සේ 5 10 15 20 වගේ සංඛ්‍යා රටාවක් 5 10 15 20 වගේ සංඛ්‍යා රටාවක් ආව. ඉතින් දැන් බලන්න මෙයා 5න් 5ට යන්නේ. ඉතින් බලන්න 5න් පටන් ගන්නා 5ේ ගුණාකාර සංඛ්‍යා රටාව. ඉතින් මෙයාට අපි දෙන සාධාරණ පදය තමයි පුතේ 5n. ඒ වගේ තමයි 6න් පටන් ගන්නා 6 ගුණාකාර සංඛ්‍යා රටාව නම් 6 12 18 24 කියලා යන සංඛ්‍යා රටාව. හරි. ඊට පස්සේ ආයි කතා කරනවා මෙන්න මේ සංඛ්‍යා රටාව 1 3 5 7 මේ මොකද? මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව. ඉතින් ඔත්තේ සංඛ්‍යා රටාවෙත් පොදු පදේ මම මතක් කරනවා මෙතන. ඒක තමයි 2n ඍණ 1. රයිට්. ඊට පස්සේ මම කතා කරනවා ආපෞසරයක් මෙන්න මේ සංඛ්‍යා රටාව 1 4 9 16 25 මෙන්න මේ සංඛ්‍යා රටාව. ඉතින් මේ සංඛ්‍යා රටාව මොකද්ද? මේ තියෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. ඉතින් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය වෙන්නේ n වල දෙවනි බලය එහෙම නැත්නම් n වල වර්ගය. ඉතින් ඔන්න ඔය ටිකම මතක් කරා මෙන්න මේ තියෙන ගානට අමතරව. ඉතින් හෙලෝ මැත්ස් එකේ වීඩියෝ එකක් ආවට පස්සේ මෙහෙම තමයි ඔයාට ගානට අමතරව ඔයාට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක තමයි කියන්නේ තේ එකක් බිස්කට් එකක් අරගෙන මේකට ලෑස්ති වෙන්න පේපර් එක කරලා පොතක් පෑනක් වෙනම තියාගන්න වැඩිපුර දිනේවා ලියාගන්න. ඊට පස්සේ දැන් මෙතන පේපර් එක කරන්න ගියාම ගොඩක් වෙලා යනවා, පැයකටත් වඩා යනවා. එතකොට වැඩිපුර දේවල් ගොඩක් තියෙනවා. ඒ ටික ලියාගන්නත් එක්ක තමයි මේ පාඩමට සූදානම් වෙන්න ඕනේ, පේපර් එක කරන එකට සූදානම් වෙන්න ඕනේ. හරි. අපි ගිහින් බලමු ඊළඟ ප්‍රශ්නේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. දෙවැනි ප්‍රශ්නේදී අපිට මෙහෙමයි 5n එක එකතු කිරීම 5n 2 සාමාන්‍ය භාගයක් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙන පුතේ සාමාන්‍යයෙන් හරය සමාන භාග දෙන්නෙක් එකතු කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී හරය සමාන භාග මේ දෙන්න සුළු කරද්දී අපි දන්නවා මේ භාගයන් දෙකේ ඉන්න හරයන් දෙන්නම එකම ඉලක්කම නම්, ඒ කියන්නේ සමාන නම් උත්තරයට යන භාගයේ හරයත් ඒ හරයම තමයි. එහෙනම් අපිට බය නැතුව ලියන්න පුළුවන් උත්තරයට යන භාගයේ හරයත් 5යි. ඊට පස්සේ ලවය කොහොමද ගන්නේ? සාමාන්‍ය විදියට
ලවයන් වල තියෙන ඒවා එකතු කරන්න අඩු කරන්න තිබ්බොත් අඩු කරන්න අපේ ගානේ හැටියට නම් 1 2 එකතු කරමු 3 කියලා මෙතනට ලවයට උත්තරේ දානවා. එතකොට 5 3යි අපේ ගානට උත්තරේ හම්බ වෙන්නේ බලන්න බොහොම ලේසි ප්‍රශ්නයක් ඒක දෙවෙනි ගානට උත්තරේ 5 3යි. අපේ තුන්වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ පරිමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ලැබිලා තින්නේ බලන්න මේ රූපේ දිහා. එතකොට මේ රූපේ දත්ත දීලා තියෙනවා වම් පැත්තේ සිරස් අතර තියෙන රේඛාව සෙන්ටිමීටර 7යි ඊළඟට පහළ තිරස් අතර තියෙන රේඛාව සෙන්ටිමීටර 5ක් කියලා දීලා තියෙනවා. තව ඊට අමතරව දීලා තියෙනවා මේ රේඛාවන් දෙකක් අතර දුර සෙන්ටිමීටර 2යි. ඉතින් අපි බලමු මේකේ නොදන්නා තැන් වලට අගයන් යොදාගන්නේ කොහොමද කියලා. රයිට්. එතකොට දැන් බලන්න මේකේ මේ පල්ලෙහ රේඛාව සෙන්ටිමීටර 5 නිසා මේ උඩත් සෙන්ටිමීටර 5යිම මේක මෙහෙම සඳහන් කරගන්නවා. ඉතින් බලන්න දැන් මෙතන සම්පූර්ණ දිග සෙන්ටිමීටර 5ක් තියෙනවා මෙන්න මේ උඩ රේඛාවේ මෙතන. ඉතින් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර සෙන්ටිමීටර 2යි. ඉතින් මෙන්න මේ දුර වට ගන්න පුළුවන් සෙන්ටිමීටර 3ක් කියලා. මොකද මේ සම්පූර්ණ දිග 5යි මේ දෙකක් අයින් වුණාම මේ ටික 3 සෙන්ටිමීටර කියලා වට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මෙතන 3 cm කියලා ගන්නවා. ඒ වගේම මෙතනම පහලක් තියෙනවා 3 cm කියලා ගන්න පුළුවන්. රයිට්. එතකොට මේ පැත්තේ කියන්නේ මෙන්න මේ මේ ටික මේ පැත්ත ගන්න කොහොමද? දැන් මේ පැත්ත ගන්නකොට අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ දුරයි මේ දුරයි මේ දුරයි මේ තුනම. මම එක වෙන පාටකින් ලිව්වොතින් මෙන්න මේ දුර සහ මෙන්න මේ දුර. මේ දුරවල් තුනම එකතු වුණාම වට පේනවා ඒක සමාන වෙන්නේ මෙන්න මේ පැත්තේ තියෙන රේඛාවේ දුරට. ඒ කියන්නේ සෙන්ටිමීටර 7කට. දැන් මෙයා ඊළඟට මෙයා ඊළඟට මෙයා තුන් දෙනාම එකතු වුණාම 7ට සමාන වෙන්නේ. එහෙනම් ඒකත් මතක තියාගෙන අපි ගාන හදමු. දැන් කොහොමද මේක ඔන්න හදාගන්න විදිය? රයිට්. දැන් ඔන්න මම එකතු කරගෙන يعني පරිමිතිය හොනකොට පුතේ කරන්නේ එක තැනකින් පටන් ගන්නවා. අපි මේ වටේ දිග එකතු කරන් යනවා. ඒක තමයි අපි පරිමිතිය හොයද්දි කරන දේ. හරි. අපි පරිමිතිය හොයනවා. දැන් පරිමිතිය සමානයි පුතේ. අපි එකතු කරගෙන යමු. මුලින්ම 5යි. ඊළඟට අපි මේ දන්නේ නැති තැන් වලට ඒ තියෙන රතු පාටින් ලකුණු කරගත්තු තුනට 7යි කියලා මෙතනින් දැන් දා ගන්නවා. ඊළඟට 3යි. ඊළඟට තියෙනවා 3ක් ආපහු ඊළඟට තියෙනවා 5ක් ඊළඟට ආයි 7ක් තියෙනවා. හරි. දැන් අපිට තියෙන මේ ටික එකතු කරගන්න. දැන් මේ ටික අපිට එකතු කරගන්න තියෙන්නේ. හරි. දැන් අපි එකතු කරමු 5යි 7යි 3යි 10යි 15යි ඊළඟට තියෙනවා 15යි 20යි 30ක් සෙන්ටිමීටර 30ක් වෙනවා පුතේ මේකේ සම්පූර්ණ පරිමිතිය. එහෙනම් පරිමිතියට උත්තරේ සෙන්ටිමීටර 30ක් ලියන්න. එතකොට ඔයාට මේ ලකුණු දෙක ලැබෙනවා. රයිට්. අපි යමු ඊළඟ ගානට. හරි. අපේ හතරවෙනි ගානේදී අපෙන් අහනවා කොහොමද මෙන්න මේ රූපයක්. හතරවෙනි ගානේදී අපෙන් අහනවා මෙහෙම කෝණ සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. මේ රූපේ XC අගය සොයන්න තියෙන්නේ. ඉතින් බොහොමත්ම ලේසි. මෙතන තියෙනවා අංශක 90 කෝණයක් වාට පේන්නේ. ඉතින් අංශක 90 කෝණයෙන් අංශක 55ක් අයිති කරගෙන ඉන්නවා. අංශක 55ක් අයිති කරගෙන ඉන්නවා එක්කෙනෙක් නේද? මෙන්න මෙයා අංශක 55ක් පුතේ අයිති කරන් ඉන්නවා. මෙයා. ඉතින් x කෝණය හොයන්න ඕන නම් ඔයා කරන්න ඕනේ අංශක 90ෙන් මේ ගැටලුව මම අපහු මෙතනින් ලියා ගන්නවා. ඍණ 8 අඩු කිරීම ඍණ 5යි. රයිට්. දැන් කොහොමද මේ ගාන හදාගන්නේ? සදිශ සංඛ්‍යා අඩු කිරීමක් තමයි තියෙන්නේ. දැන් ඔන්න මතක් කරනවා කොහොමද සදිශ සංඛ්‍යා එකටම එකතු කිරීම මතක් කරලා ඉන්න. එකතු කිරීම මතක් කරවතින් ධන දෙන්නෙක් එකතු වුණොත් ධන උත්තර, ඍණ දෙන්නෙක් එකතු වුණොත් ඍණ උත්තර, ධනයි ඍණයි දෙන්නෙක් එකතු වුණොතින් ඇත්තටම අඩු කරන්න ලොකු කෙනාගෙන් පොඩි කෙනා අඩු කරන්න උත්තරයට ලොකු කෙනාගේ ලකුණ යොදන්න. ඒකතු කිරීම. අඩු කිරීමේදී මොකද කරන්නේ? අඩු කිරීමේදී අපි කරන්නේ මුල් සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කිරීමයි. ඉතින් ඕක තමයි අපේ පොතේ අපිට කියන්නේ කොහොමද මුල් සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරන්න. ඉතින් ඕක චුට්ටක් පැටලෙන්නත් පුළුවන්. අපි මෙන්න මෙහෙම කරනවා. හරි. අපේ මේ ඍණාට මුල් සංඛ්‍යාවනේ පුතේ. ඍණාට වෙනස් කරගන්නේ නැහැ. ඍණාට හැමම ලියනවා. හරිද? ඊට පස්සේ
අපේ අඩු කිරීම ලකුණ පුතේ අපි එකතු කිරීම ලකුණක් බවට පත් කරගන්නවා. හරි. අපේ අඩු කිරීම ලකුණ එකතු කිරීමක් කරගත්තා. ඊට පස්සේ අපි ඊළඟට පිටිපස්සේ ඉන්න ඉලක්කම ඉන්නවනේ. සදිශ සංඛ්‍යාව ඊළඟට පිටිපස්සේ ඉන්නේ ඍණ 5යි. ඒ ඍණ 5ේ ලකුණ මාරු කරලා මෙතනට දානවා. ඍණ 5ේ ඍණ 5 ගාව ඉන්නේ ඍණ ලකුණ. ඉතින් ඍණ ලකුණ මාරු කරන්න පුතේ ධන 5යි කියලා දැම්මු. හරි. දැන් බලන්න කරපු වැඩේ. ඍණ ලකුණ ධන ලකුණ කරා. ඍණ 5 ධන 5 කරා. ඉතින් බලන්න අර කියපු කතාවම තමයි. මොකද කතාව? මුල සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරන්න. ආකල ප්‍රතිලෝමය කියන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ කෙනා. ඍණ 5ේ ආකල ප්‍රතිලෝමය ධන 5යි. එහෙනම් මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ මුල සංඛ්‍යාවට, ඒ කියන්නේ මුල සංඛ්‍යාව ගැන ඍණාට කියන කෙනාට එකතු කරලා තියෙනවා පුතේ. කවුද? දෙවන සංඛ්‍යාව, එහෙම නැත්නම් ඍණ 5ේ ආකල ප්‍රතිලෝමය. ආකල ප්‍රතිලෝමය කියන්නේ ලකුණ අනිත් පැත්ත ගහපු කෙනා. කවුද? ධන 5යි. ඉතින් ඒ දේම තමයි කරලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න මොකද කරන්නේ? ලොකු බර වචන ඕනේ නැහනේ. මොකද කරන්නේ? පළවෙනි සංඛ්‍යාව ලියන්න, අඩු කිරීම ලකුණ එකතු කිරීම කරන්න, දෙවනි සංඛ්‍යාවේ ලකුණ මාරු කරලා ලියන්න. දැන් ඔයාට හුරු පුරුදු ලෙස තියෙන්නේ මොකද්ද? සදිශ සංඛ්‍යා එකතු කිරීම. ඉතින් ඔයාට පුළුවන් මෙතනටත් වරහනක් දාගන්න. රයිට්. දැන් මොකද තියෙන්නේ? ඍණාට එකතු කිරීම ධන 5. වෙනස් දෙන්නෙක් එකතු කරන්න තියෙන්නේ. ඉතින් වෙනස් දෙන්නෙක් එකතු කරනකොට අපි කරන්නේ ඇත්තටම අඩු කිරීම පුතේ. ලොකු කෙනා බලන්න, පොඩි කෙනා බලන්න, ලොකු කෙනාගෙන් පොඩි කෙනා අඩු කරන්න. 8න් 5ක් අඩු කරන්න 3යි. හරි. දැන් ලකුණ බලන්න ඊළඟට. ලොකු කෙනාගේ ලකුණ තමයි උත්තරයට දාන්නේ. ලොකු කෙනා 8 නිසා, 8ේ ලකුණ ඍණ නිසා උත්තරයට දාන්න ඍණ. ඍණ 3යි ෆයිනල් ආන්සර් එක. හරිනේ. බලන්න ලේසි ඒ ගණන් හදාගන්න විදිය. අපි යමු ඊළඟ ගැටලුවට. අපේ ඊළඟ ගාන තමයි විසඳන්න x අඩු කිරීම 2 සමානයි 8. සරල සමීකරණයක්. හරි. අපි ඒක මෙහෙන් ලියාගමු. මම මේ පැත්තෙන් ලියනවා. x අඩු කිරීම 2 සමානයි 8. හරි. දැන් සමීකරණ පාඩමට ආවට පස්සේ මතක තියාගන්න ඕනේ. සමීකරණ ගොඩක්ම රසවත් පාඩමක්. හරිම ෂොක්. හරිද? ඉතින් මේකෙදි කරන්න ඕන අපි x දැන් මේක විසඳනවා කියන්නේ x ට උත්තරයක් ගන්න එක. x හොයා ගන්න එක. x හොයා ගන්න නම් අපි මේ සමීකරණය සමාන ලකුණෙන් එක පැත්තක x තනි කර ගන්න ඕනේ. ඒ තනි කරගෙන එයාට උත්තරේ ගන්න ඕනේ හා පැති ඉලක්කම. රයිට්. ඒක තමයි අපි සමීකරණේ විසඳන එකෙන් කරන්නේ. හරිද? එතකොට දැන් මේ සමීකරණය විසඳනකොට බලන්න x ට මොකද වෙලා තියෙන්නේ? x ගෙන් 2ක් අඩු වෙලා තමයි 8 ලැබිලා තියෙන්නේ. ඒක තමයි මේ සමීකරණයේ ඇත්තටම වෙලා තියෙන වැඩේ. ඉතින් x ගාව ආට පේනවා ඉන්නවා අඩු කිරීම 2ක්. ඉතින් මෙන්න මේ අඩු කිරීම 2 කියන කෙනා අයින් කරගන්න ඕනේ අපිට x තනි කරගන්න නම්. හරි. දැන් මෙතනදී මොකද කරන්නේ? x ගාව ඉන්න අඩු කිරීම 2 එක්කෙනා අයින් කරගන්න අපි එතනට දානවා අඩු කිරීම දෙකේ ප්‍රතිවිරුද්ධ කෙනායි කියන්නේ එකතු කිරීම 2. හරිද? සමාන ලකුණෙන් එහා පැත්ත දැන් 8 තියෙනවා. දැන් මෙහෙමයි. සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ. හරිද? මුදලාලික තරාදිය වගේ. සමීකරණ එකත් දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. හරිද? හරියට තියෙන සමීකරණයක් නම් ඒක බැලන්ස් වෙච්ච තරාදියක් වගේ. එතකොට මේ තරාදියේ එක පැත්තකට හරි මොකක් හරි වෙනස්කමක් වුණොතින් පුතේ අනිත් පැත්ත වෙනස් වෙනවා. එතකොට මේ තරාදිය බැලන්ස් වෙන්නේ නැහැ. නේද? තරාදිය වෙනස් වෙනවා, බැලන්ස් එක නැති වෙනවා. ඒ වගේ තමයි සමීකරණයටත්. එක පැත්තකට මොකක් හරි වෙනස්කමක් කරොතින් ඒ සමීකරණය වෙනස් වෙනවා. ඉතින් ඒක කොහොමද හදාගන්නේ? දැන් තරාදිය දිහා කල්පනා කරලා බලන්න. තරාදිය මොකද වෙන්නේ? එක පැත්තකින් මොනවා හරි අඩු කරොතින් අන්බැලන්ස් වෙනවා. හැබැයි අනිත් පැත්තෙනුත් ඒ දේම අඩු කරොතින් ආපහු බැලන්ස් වෙනවා නේද? ඒ වගේම තමයි එක පැත්තකට මොනවා හරි එකතු කරවතින් ඒ පැත්ත පහත් වෙයි, අනිත් පැත්ත උඩ යනවා. නමුත් ඒකයි බැලන්ස් කරන්න පුළුවන් අපිට. අර එහා එක පැත්තකට එකතු කරපු දේ වගේම දෙයක් අනිත් පැත්තට ආයි එකතු කරානම් පුතේ ආපහු අර තරාදිය බැලන්ස් වෙනවා. ඒ වගේ තමයි සමීකරණෙත් අපි කරන්නේ. දැන් මෙතන ඔයාට පේනවා ඇති අඩු කිරීම 2 ගාවට එකතු කිරීම 2ක් දැම්මා. දැන් මේ විදියට තිබ්බොතින් සමීකරණය බැලන්ස් නැහැ. හරිද? ඒ කරපු දෙයම එහා පැත්තටත් කරන්න ඕනේ. මං එහා පැත්තටත් දානවා ධන 2ක්.
දන දෙකක් එහා පැත්තට දානවා. ඒ මොකද මේ පැත්තට දැම්මා අපි දන දෙකක් ඒ කරපු දෙයම මේ පැත්තටත් කරන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඕක තමයි මෙහා පැත්තට දන දෙකක් දාලා මේ පැත්තට දන දෙක දැම්මේ. මෙතනදී මේ ඍණ දෙකයි දන දෙකයි සුළු වෙලා බිඳුවක් වෙනවා. x විතරක් මේ පැති ඉතුරු වෙනවා. 8න් 2 8යි 2යි එකතු වුණාට පස්සේ මෙතනට උත්තරය අපිට හම්බ වෙනවා 10යි කියලා. හරිද? බලන්න සමීකරණ විසඳන එක ගොඩක්ම රසවත් දෙයක්. හරිද? ඒ වගේම හරිම ලේසි. හරිද? ඉතින් ඔක තමයි සමීකරණවල වෙන කතන්දරේ. රයිට්. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේදී 900 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. ඇසුරින් වර්ගමූල 900හි අගය සොයන්න. හරි. දැන් මෙහෙමයි. දැන් යම්කිසි සංඛ්‍යාවක වර්ගමූල හොයනකොට අපි කරනවා ඒ සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණාකාර විදියට ලියාගන්න. හරිද? ලියාගෙන ඉවර වෙලා වර්ගමූල සොයන ක්‍රමයක් තියෙනවා. ඉතින් 900 කියන සංඛ්‍යාව අපිට දීලම තියෙනවා මෙන්න මේ විදියට තියෙනවා කියලා. 900 සමානයි 2a 2යි 3a 2යි 5a 2යි කියලා. හරි. දැන් මේ කියන දේ ඇසුරෙන් වර්ගමූල 900 ගන්න තියෙනවා. හරි. දැන් අපි ඒක කරමු. දැන් 900යි දැන් මෙහෙමයි මේක වර්ගමූල ගන්නකොට අපි කරන්න ඕන පුතේ දැන් මෙතන උඩ අපිට හම්බ වෙනවා 2a 2යි 3a 2යි 5a 2යි ගුණිත. දැන් වර්ගමූල ගන්න ඕන නම් අපි ඊළඟ පියවරේදී කරන්නේ මෙන්න මේ උඩ ආපු කට්ටිය සමාන ගොඩවල් දෙකකට වෙන් කර ගන්නවා. සමාන ගොඩවල් දෙකකට බෙදලා දානවා. ඉතින් 2a 2යි 3a 2යි 5a 2යි කියන්නේ හැම එක්කෙනාගෙම දෙක ගානේ ඉන්නවා. ගොඩවල් දෙකකට වෙන් කරන්න ඕන නම් මට පුළුවන් මේ වගේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක ගොඩකට අනිත් කෙනා අනිත් ගොඩට විදියට ගොඩවල් දෙකකට වෙන් කරලා දාන්න. එක ගොඩකට දානවා මං පුතේ 2a 1යි 3a 1යි 5a 1යි. හරි. ඊට පස්සේ මම අනිත් ගොඩට දානවා ආපහු 2a 1යි 3a 1යි 5a 1යි කියලා. හරි. දැන් 900 සමානයි දැන් බලන්න 2a 1යි 3a 1යි 5a 1යි 2a 1යි 3a 1යි 5a 1යි එකම වගේ ගොඩවල් දෙකක් නිසා මට පුළුවන් මේක ලියන්න. මේ දෙකේ ගුණිතයනේ ලියන්න පුළුවන් මට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම කියන කෙනාගේ සම්පූර්ණ දෙවනි බලය කියලා. දෙවනි බලය කියලා. හරි. දැන් ඊට පස්සේ අපිට වල වර්ගමූලය නිසා 900 900 වර්ගමූල ගන්නකොට මෙන්න මෙතන තියෙන 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 කියන කෙනාගේ වර්ගමූල කෙනා අයින් වෙලා යනවා. මොකද දන්නවද හේතුව? වර්ගමූලයේ ප්‍රතිවිරුද්ධ කෙනා තමයි වර්ගය කියන්නේ. හරිද? මෙයා වර්ගමූල කරනකොට මෙයත් වර්ගමූල කරන්න වෙනවා අපේ සමීකරණවල තීරී එක විදියට නම්. මෙහෙම කරන්න වෙනවා. ඉතින් මෙහෙම කරද්දී මෙන්න මේ වර්ගමූල ලකුණට වර්ග ලකුණ අයින් වෙලා යනවා. හරි. එතකොට අපිට ඉතුරු වෙනවා මේ පැත්තේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 විතරයි. මෙන්න මේ උඩ ඉන්න දර්ශකය ඉවත් වෙලා යනවා වර්ගමූල ලකුණ ගන්නකොට. ඉතින් ඒ විදිහට ගත්තාම 900 වර්ගමූලයට අපිට මෙතන උත්තරය ලැබෙනවා. දෙවරක් 3 වරක් 5 කියන්නේ දෙවරක් 3 6යි 6 වරක් 5 30යි කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ වර්ගමූල ගානට උත්තරේ ගන්න පුළුවන්. රයිට්. අපි යමු ඊළඟ ගානට. සුළු කරන්න 1.02 ගුණ කිරීම 100. ඉතින් මෙතන තියෙන හරිම ලේසි ප්‍රශ්නයක්. වාට තියෙන්නේ ආයිගෙනගෙන තියෙනවා 10ෙන් 100ෙන් 1000ෙන් ගුණ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම බෙදෙන විදිහත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් දශම සංඛ්‍යාවක් තියෙන වෙලාවට 10ෙන් 100ෙන් 1000ෙන් ගුණ කරන්නේ කොහොමද? අන්න ඒ තියෙන දශම තිත අපි අරගෙන යනවා දකුණු පැත්තට. 1.02 නම් 1.02 නම් මොකද කරන්නේ? මේ දශම තිත අරන් යන්න ඕනේ. 10ෙන් ගුණ කරනවා නම් 1 දශම ස්ථානයක් දකුණට යනවා. 100ෙන් ගුණ කරනවා නම් දශම ස්ථාන දෙකක් දකුණට යනවා. 1000ෙන් ගුණ කරනවා නම් දශම ස්ථාන තුනක් දකුණට යනවා. ඉතින් ඒ විදිහට බලුවහම මෙතන තියෙන්නේ 100ෙන් ගුණ කරන්න. 100ෙන් ගුණ කරනවා කියන්නේ 100ට බිංදු දෙකයි තියෙන්නේ. එතකොට දෙපාරක් තමයි දශම දිත යන්න ඕනේ දකුණු පැත්තට. ඉතින් දශම දිත දෙපාරක් දකුණු පැත්තට යනකොට මෙතනදි වෙනවා එකපාරක් ආවොත් බිංදුව ගාවට දෙපාරක් ආවොත් මෙන්න මෙතනට. ඒ කියන්නේ දෙක ගාවින් පිටිපසට තමයි දශම දිත එන්න ඕනේ.
එහෙනම් 102යි මෙතනටයි දශම දෙන්න ඕනේ මෙතන බිංදුවක් තියන්න පුළුවන් ඉතින් පුතේ 102 දශම බිංදුව කියන එක ඇත්තටම දශම බිංදුව අපිට වැඩක් නැහැ ඒ නිසා 102 කියලා ලිව්වත් හරි උත්තරේට right 9 වෙනි ප්‍රශ්නේදී 3 4 6 හි කුඩාම පොදු ගුණාකාරය සැන්න right අපි මෙහෙම කරමු කුඩාම පොදු ගුණාකාරය වහන්න ක්‍රම තුනක් තියෙනවා මම මෙතනට එක ක්‍රමයක් පාවිච්චි කරලා කුඩා පොදු ගුණාකාරය හොයලා දෙනවා right එතකොට මෙතනදී කුඩාම පොදු ගුණාකාරය කියන එකේ තේරුම චුට්ටක් හිතන්න හරි කුඩාම පොදු ගුණාකාරය කියන එකේ වචන තුනක් තියෙනවා කුඩාම පොදු ගුණාකාරය ඉතින් මොකද්ද මේකේ තේරුම ගුණාකාරය ඒ ගුණාකාරවල පොදු ගුණාකාර වෙන්නත් ඕනේ පොදු ගුණාකාරවලනොත් කුඩාම එක්කෙනා වෙන්නත් ඕනේ හරි දැන් අපි ඒක තේරුම් ගන්න මෙන්න මේ ක්‍රමයට කරමුකෝ මම 3 සහ 4 සහ 6 ගුණාකාර ලියන්න යන්න 3 ගුණාකාර ලියමු 3 6 9 12 15 18 21 24 කියලා ලියන ටික ඇති 4 ගුණාකාර ලියන්න 4 8 12 16 20 24 ඇති 6 ගුණාකාර ලියමු 6 12 18 24 30 ඇති දැන් ඔන්න අපි හොයන්නේ මොකද්ද කුඩාම පොදු ගුණාකාරය දැන් අපේ කතාවේ හැටියට නම් ගුණාකාර කියන ඒවා හරි නේද ගුණාකාර කියන ඒවා හරි මේ ලියලා තියෙන ඊට පස්සේ බලන්න පොදු ගුණාකාර කියන පුතේ මේ තුන් දෙනාටම පොදු වෙන ගුණාකාරයක් මෙතන ඉන්නවද 3 6 9 12 ගත්තට පස්සේ පුතේ 12 ඉන්නව තුන් දෙනාටම පොදුයි 12 ඉන්නව තුන් දෙනාටම පොදුයි ඒ වගේම ඔයාට පේනවා ඇති 24 ඉන්නව පුතේ තුන් දෙනාටම පොදුයි තුන් දෙනාටම පොදුයි 24 12 පොදුයි 24 පොදුයි දැන් අපේ කතාවේ හැටියට පොදු ඒවත් හරි එතකොට පොදු ගුණාකාරය කියන දෙන්නම හරි දැන් කුඩාම එක්කෙනා කවුද ඉතින් දැන් ගාන හරිනේ කුඩාම එක්කෙනා කවුද පොදු ගුණාකාරනොත් කුඩාම එක්කෙනා පුතේ 12 එහෙනම් අපේ උත්තරේ කවුද කුඩා පොදු ගුණාකාරය සමානයි 12යි ලේසි ලේසි ලේසිම ලේසි නේ right එතකොට මේ තියෙන්නේ ගුණාකාර ලියලා ඉවර වෙලා මේ ගන්න හැටි ඉතින් මේක කෙටි ප්‍රශ්නයක් පුතේ දැන් ඔන්න බ්‍රයිට් එකක් ඉන්න පුළුවන් එයාට මේක හිතලා එකපාරට උත්තරේ ගන්න පුළුවන් කොහොමද දන්නවද හිතලා උත්තරේ ගන්න නේද මේක තමයි කියන්නේ මේ වීඩියෝව තප්පරයක්වත් මිස් කරන්න නැතුව බලන්න කියලා කියන්නේ ඒක හරිද තප්පරයක් තප්පරයක් ගානෙම තියෙන ඌමනා දේවල් විතරයි. ඉතින් ඒ නිසයි කියන්නේ මිස් කරන්න නැතුව බලන්න. ඉතින් යාළුවොන්ට ෂෙයා කරන්න තමතක කරන්න එපා වීඩියෝ එක. හරිද? හැමෝටම කියන්න. හරි ගෲප් වල ෂෙයා කරන්න. හරි. දැන් එතකොට කොහොමද මේක හිතලා ගන්න? ඉතින් කුඩා පොදු ගුණාකාරය කියන එකේ තේරුම දැන් මේක ගත්තට පස්සේ ඔයාලා දැන් මෙන්න මෙහෙම හිතන්න ඕනේ. 3 6 4 මේ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා නම් ඔයා බලන්න ඕනේ මේ කියන ඉලක්කම් තුනෙන්ම බෙදන්න පුළුවන් පොඩිම ඉලක්කම කවුද කියලා. තුනෙන් හතරෙන් හයෙන් බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව කවුද කියලා බැලුවනම් වාට මේක ටග් ගාලා හිතලා උත්තරේ ගන්න පුළුවන්. තුනෙනුයි හතරෙනුයි හයෙනුයි ඉතිරි නැතුව බෙදන්න පුළුවන් නම් අනිවාර්යෙන් හයට වඩා වැඩි ඉලක්කමක් වෙන්නම ඕනේ. නේද? හත ගන්න බෑ බෙදන්න. අට බෙදන්න බෑ. හතරෙන් බෙදන්න පුළුවන්. හැබැයි ඉතුරු ඒවා දෙකෙන් බෙදෙන්න බෑ. 9 10 බැහැනේ ළඟම තියෙන එක්කෙනා පුතේ 12 12 කියන ඉලක්කම තමයි 3ෙන් බෙදන්නත් පුළුවන් ඉතිරි නැතුව 4ෙන් බෙදන්නත් පුළුවන් ඉතිරි නැතුව 6ෙන් බෙදන්නත් පුළුවන් එහෙනම් කොහොමද කරන්නේ යම් කිසි සංඛ්‍යා කිහිපයක් දෙයාලගේ කුඩා පොදු ගුණාකාරය අහනවා නම් ඔයා මොකද කරන්න ඕනේ හිතෙන් ගන්නව නම් උත්තරේ මොකද කරන්නේ ඔයා බලනවා ඒ 3 දෙනාගෙම බෙදන්න පුළුවන් ළඟම සංඛ්‍යාව කවුද පොඩිම සංඛ්‍යාව කවුද කියලා අන්න එයා තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. ඉතින් අන්න එහෙම තමයි ඒ වගේ ගානක් ආවම ටග් ගාලවා උත්තරේ ලබා ගන්නෙ. රයිට්. හරිනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට මොනවද අපි කරන්න තියෙන්නේ කියලා බලමු. හරි. 10 වෙනි ප්‍රශ්නේදී 2 වරහන් 3x ඍණ 1. හරි. මම දැන් මේ ගාන මෙතනින් ලියා ගන්නවා. 2 වරහන් 3x ඍණ එක දැන් මෙතන තියෙන මොකද්ද මේ බීජීය ප්‍රකාශනයක් ධන සංඛ්‍යාවකින් ಗುಣ කිරීම කියන එක දැන් මොකද කරන්නේ මෙන්න මේ වරහණෙන් එළියේ ඉන්න දෙක දැන් වරහණ කියන පුතේ ಗುಣ කිරීමක්නේ
ඒ කියන්නේ ඇත්තටම වෙලා තින්නේ මෙන්න මේ වරහන ඇතුළේන 3x ශ්‍රේණි එක කියන සම්පූර්ණ පාට් එක ගුණ වෙලා තිනවා දෙකෙන්. ඉතින් ඔයා කරන්න ඕනේ පිළිවෙලින් මේවා ගුණ කරගන්න එක. එතකොට තමයි මෙයාට උත්තරය ලැබෙන්නේ. ඉතින් එකටම කරන්න ඔයා දෙකෙන් මේ 3x ගුණ කරන්න. දෙවරක් 3x කියන්නේ 6x. හරි. ඊළඟට දෙවණු ඔයා කරන්න මේ දෙකෙන් මේ ඍණ 1 ගුණ කරන්න. දෙවාරයක් ඍණ 1. දෙවරක් 1 2යි. දනයි ඍණයි දෙන්නෙක් නේ ගුණ කරේ. එහෙනම් ඍණ 6x ඍණ 2යි. බලන්න ගොඩක් ලේසියෙන් එයාට උත්තරේ ගන්න විදිය. බලන්න 11 වෙනි ගාන එළවලු තොගයක ස්කන්ධය කිලෝග්‍රෑම් 1050ක් වේ. මෙම ස්කන්ධය ටොන් වලින් දක්වන්න. හරි. දැන් මේකෙදී අපිට ඕන වෙන්නේ එකම එක දෙයක් විතරයි. ටොන් එකට කිලෝ කීයක් තියනවද කියලා දැනගන්නව නම් අපි දන්නව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ටොන් එකට කිලෝ කීයද 1000යි. එහෙනම් මොකද කරන්න ඕනේ? ටොන් ගානක් කිලෝ කරන්න හරි කිලෝ ගානක් ටොන් කරන්න. දැන් මෙතන තියෙන මොකද? කිලෝ ගානක් ටොන් කරන්න තියෙන්නේ. ඉතින් අපි මේක කරන්න ඕනේ මෙන්න මේ ඉන්න කිලෝග්‍රෑම් ප්‍රමාණය 1000න් බෙදුවා නම් අපිට හම්බ වෙනවා මේ ස්කන්ධය ටොන් වලින් කීයද කියලා. එහෙනම් අපි ඒකට උත්තරය හදාගන්නේ 1050 කියන කෙනා බෙදන්න ඕනේ 1000න්. එතකොට අපිට ලැබෙනවා මේ ස්කන්ධය ටොන් වලින් කීයද කියලා. ඉතින් මෙතන පුළුවන් මට මේ බිඳුවට මේ බිඳුවක් කපා ගන්න. එතකොට 105 බෙදීම 100 එන්නේ. හරි. දැන් එතකොට මොකද කරන්නේ? ඕනම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදෙන හැටි වාදෙන් දරනවා. 105 100න් බෙදුනහම අපිට හම්බෙන්නේ 1.05යි කියලා. ඉතින් ටොන් කියලා මෙතන දාන්න සිම්පල් T ඕ කැපිටල් T දාන්න. රයිට්. එතකොට මෙන්න මේ ගානට 1.05යි ටොන් කියලා පාපිලිතුරු ලැබෙන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරි. 12 වෙනි ප්‍රශ්නය. XE අගය සොයන්න. හරි. දෙක වතාවක් පහේ සම්පූර්ණ x වල බලය නේද? සමානයි දෙකේ දෙවැනි බලය ගුණ කිරීම පහේ x වෙනි බලය. රයිට්. එතකොට මෙතන තියෙනවා පුතේ ගුණිතයක බලය සහ බලවල ගුණිතය කියන පාට් එක. දැන් මෙතනදී කතා වෙන්නේ ගුණිතයක බලය සහ බලයක ගුණිතය කොහොමද මෙතනට යෙදලා තියෙන්නේ කියලා අපි කතා කරමු. හරි. දැන් මෙන්න මේ දේ දෙක ගුණ කිරීම පහේ සම්පූර්ණ x වෙනි බලය තමයි පුතේ මේ විදිහට එලියට ගත්තාම දෙකේ දෙවැනි බලය නම් පුතේ මේ පහේ x කියලා තියනවා. ඉතින් මෙන්න මේ x කියලා දාලා තියෙනවනේ කෙනෙක්. මේ x කියන කෙනා දර්ශකය. මෙයා පුතේ මේ දෙකටත් පොදුයි පහටත් පොදුයි. ඒ දෙන්නටම අයිති. මේ එළියේ ඉන්න x කියන කෙනා දෙකටත් අයිති පහටත් අයිති. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පුතේ ගුණිතයක බලය. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන්නේ බලවල ගුණිත. රයිට්. ඒක මම අමතරව කිව්. හරි. දැන් එතකොට මේ x කියන කෙනා දෙකටයි පහටයි දෙන්නටමයි තියෙන්නේ. එහෙනම් දෙකේ x වෙනුවට මෙතන දාලා තියෙනවා පුතේ 2යි කියලා. එහෙනම් මේ පැත්තේ පහේ x වෙනුවට මට මෙතන දාන්න පුළුවන් එක්කෙනා තමයි පුතේ 2. ඉතින් මම දානවා දෙකේ 2 මෙතන ඉන්නවා. මෙතන පහේ මම දානවා x වෙනුවට කීයද 2යි. ඉතින් අපිට අවශ්‍ය කරන්න පුතේ x යගේ සොයන්න විතරයි. එහෙනම් අපි x යගේ සොයමු. x සමානයි කීයද 2යි. x සමානයි 2යි. බලන්න ලේසි අපිට මොනවද ඕන උනේ මේ ගාන හදන්න? ගුණිතයක බලය සහ බලවල ගුණිතය කියන එක. රයිට්. අපි යමු ඊළඟ ගානට. 13 සාධක සොයන්න. ax එකතු කිරීම 2යි a. මෙන්න මෙයාගේ සාධක සොයන්න තියෙන්නේ. ඉතින් මම ගාන මෙතනින් ලියා ගන්නවා ax එකතු කිරීම 2යි a කියලා. ඉතින් සාධක සොයද්දී අපි මොකක්ද දන්නවද කරන්නේ? මේ දෙන්නටම දැන් මෙතන ඉන්නවා පද දෙකක් නේද? ධන ලකුණෙන් වෙන් වෙලා ඉන්නවා මෙතන පද දෙන්නෙක්. මේ දෙන්නට පොදු එක්කෙනෙක් බලල ඉවර වෙලා මම යාව වෙන් කරගන්නවා ඉස්සෙල්ලම සාධක හොයනවා. හරිද? ඉතින් මේ දෙන්නටම මට පේනවා පොදු ඉන්නේ ඒ. ඉතින් ඒ ගන්නවා මෙතනට වරහනක් දාලා. ax ගෙන් a එළියේ නම් x ඇතුලේ ලිව්වා එක. ඊට පස්සේ 2යි a ගෙන් නම් a එළියේ නම් 2ක් ඇතුලේ. දැන් ඒක කොහොමද ගන්නෙ? ඇත්තටම වෙන්න පුතේ මෙහෙමයි. මෙතන ඉන්න ax ඉන්නවනේ. ax ax a වලින් බෙදන්න. මෙතන ඉන්න a වලින් බෙදන්න. ax a වලින් බෙදුවාම කීයද? ax බෙදීම a. එයාට මෙයා කැපෙනවා. x විතරක් ඉතුරු. එයා දාන්න ඇතුළට. හරිද? ඊට පස්සේ මෙතන ධන 2යි a බෙදන්න ඕනේ
මෙයාගෙන් ඒගෙන් එළියේ ඉන්න ඒගෙන් බලන්න කපන් මෙයා බෙදීම ඒට ඒ කැපිලා ගියා ධන දෙකක් ඉතුරු වුණා පුතේ එයා දාන්න මෙතෙන්ට වරහන වහන්න that's all හරි බලන්න හරිම ලේසි දෙයක් තමයි කරන්න තියෙන්නේ හරි දැන් ඔයාලට මේ ගාන දැන් හැදිලා ඉවරයි ආයි කරනවා හරි ආයි කරලා පෙන්නනවා ax එකතු කිරීම 2a හරි දෙන්නටම පොදු a නිසා a ගන්නවා ax ගෙන් a එළියේ නම් පුතේ ඇතුලේ x ධන 2a ගෙන් a එළියේ නම් පුතේ ධන 2ක් ඇතුලේ එයා දැම්ම මෙතන හරි දැන් ගාන හදලා ඉවරයි මෙච්චර දැන් ඔයාලට මේක චෙක් කරගන්නත් පුළුවන් ඕන නම් මේ හදපු ගාන හරිද කියලා මොකද කරන්නේ මේ එළියේ ඉන්න a ගෙන් ඇතුලේ ඉන්න කට්ටිය ගුණ කරන්න ax ගුණ කිරීම මේ උඩ ax එනවා a වලින් 2 ගුණ කරන්න 2i එනවා එතකොට මේක සුළු කරාම උඩ උත්තරේ එන්න ඕනේ එනවා එහෙනම් හරි ඕන නම් පුළුවන් චෙක් කරගන්න ඔයා හදපු ගාන හරිද කියලා හරි ඕකේ අපි යමු ඊළඟ ගානට හරි පුතේ අපේ 14 වෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙමයි රූපේ පරිදි පතරම් දෙකක් සපයවුන විට සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද සහ මුහුණත් ගණන කීයද සවිදි අෂ්ටතලය තමයි මේ වගේ පතරම් දෙකක් එකතු වෙලා හැදෙන්නේ ඉතින් සවිදි අෂ්ටතලය තින් ඕන සවිදි අෂ්ටතලය ගැන මෙතන තියෙනවා මේ සවිදි අෂ්ටතලය ගත්තහම මෙන්න මේ වගේ පතරම් දෙකක් සපයවුන විට හැදෙන්නේ මෙන්න මේ ආකාරයේ දැක්වෙන රූපයක් දැන් මෙතන අපේ මේ රූපේ තියෙන්නේ මේක අනිත් පැත්තට හරිද මේක කෙලින්ම අනිත් පැත්තට කියන්නේ මෙහෙම උඩ පැත්තට හැරෙවුවනම් මේ රූපේ වගේ දෙකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඔන්න මෙතන තියෙනවා එතකොට සවිදි අෂ්ටතලය ගැන සියලු විස්තර මුහුණත් 8යි ඊළඟට සියලු මුහුණත් සමාන සමපාද ත්‍රිකෝණාකාර හැඩය ගන්නවා. ඒ කියන්නේ හැම පැත්තක්ම සමාන ත්‍රිකෝණාකාර හැඩය ගන්නවා හැම මුහුණතක්ම මුහුණත් 8ක් තියෙනවා. ඊළඟට ශීර්ෂ 6ක් තියෙනවා. ධාර 12ක් තියෙනවා. සියලුම ධාර සරල රේඛීය ධාරයි. නේද සියලුම ධාර දිගින් සමාන වෙනවා කියලා ඉතින් ඒතර ඒක වැඩිපුර විස්තරයක් වන්න තියෙනවා මේක අපේ පේජ් එකේ ගියපු පෝස්ට් එකක ෆොටෝ එකක් ඉතින් ඔයාලට පුළුවන් අපේ Facebook පේජ් එක ලයික් කරලා තියාගන්න ඒකේ ගොඩක් දැනුම ෂෙයා වෙන තැනක් ඉතින් ඒකත් ලයික් කරලා තියාගන්න අලුතෙන් එන දේවල් දැනුම බලා ගන්න පුළුවන් ඔයාලට එකතු කර ගන්න පුළුවන් එතනින් ඒකත් ලයික් කරලා තියාගන්න කියලා මේ වෙලාවන මතක් කරලා රයිට් අපි යමු ඊළඟ ගානට නේද රයිට් 15 වෙනි ගානේදී බලන්න ලේසිම ලේසි නේද තියෙනවා පහත දක්වන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න ඉතින් පැති දෙකක දිගවල් දීලා තියෙනවා අපිට දිග පැත්ත 8යි පළල පැත්ත 3යි හරි දැන් එතකොට අපි දන්නවා මෙහෙමයි ඕනෑම ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ඉතින් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න අපි කරන්නේ මොකද්ද අපි මෙයාගේ දිග පළලෙන් ගුණ කරගන්නවා දිග පළලෙන් ගුණ කරගන්නවා හරි දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 8යි පළල දීලා තියෙනවා සෙන්ටිමීටර 3යි දැන් මේ දෙන්න ගුණ කරනවා 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරය එනවා ඉතින් පුතේ ඔයා උත්තරේට මෙහෙම උත්තරේ දානකොට අනිවාර්යෙන්ම වර්ග සෙන්ටිමීටර කියලා ඒක හොය දාන්න අමතක කරන්න එපා එහෙම දැම්මොත් තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු මේ ගානට ලැබෙන්නේ නැත්නම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැති වෙනවා ඔයා මතක ඇතුව මේවට ඒකක දාන්න ඕනේ අනිවාර්යෙන්ම හරි අපි යමු ඊළඟ ගානට නේද අපේ 16 වෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙමයි a සමානයි 1 10 අතර ඉරට්ට සංඛ්‍යා මෙම කුලකයේ වෙන් රූපයක් මගින් දක්වන්න එතකොට අපි කුලක පාඩමේදී ඉගෙන ගන්නවා පුතේ කුලකයක් දක්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා අපි ඉගෙන ගන්නවා අපි 8 වසරට එනකොට නේද පළවෙනි එක තමයි කුලකයක් විස්තර කර ලියන විදිය. ඒ විදියට තමයි මේ ගානදී අපිට දීලා තින්නේ a සමානයි 1 10 අතර ඉරට්ට සංඛ්‍යා. ඊළඟට දෙවැනි විදිය තමයි කුලකයේ අවයව දක්වන ආකාරය. ඒ කියන්නේ ඒ කුලකයට තියෙන අවයව එකිනෙක වෙන් කරලා කමා දාලා ලියන එක. හරි. ඊට පස්සේ අනිත් ක්‍රමය තමයි වෙන් රූප සටහන. වෙන් රූප සටහනේ කරන්නේ රවුමක් හරි ඉලිප්සයක් හරි ඇඳලා ඉවර වෙලා ඒක ඇතුලේ ඒ කුලකයට තියෙන අවයව ටික ලියන එක. හරි දැන් එතකොට වෙන් රූප සටහනක් මෙතන අඳින්න තියෙන්නේ වෙන් රූප සටහනේදී මොකද කරන්නේ රවුමක් ඇඳලා ඉවර වෙලා මේ කුලකයට තියෙන අවයව ටික අර රවුම ඇතුලේ ලියන්න ඕනේ අන්න ඒක තමයි වෙන් රූප සටහනක් අඳිනවා කියන්නේ මෙතනදී රයිට් දැන් එතකොට 1 10 අතර ඉරට්ට සංඛ්‍යාවක් කිව්වහම මොනවද අපි ලියන්න ඕනේ හරි මෙන්න මෙහෙමයි 1 10 ත් අතර කිව්වොත් පුතේ එකයිති වෙන්නෙත් නැහැ 10යිති වෙන්නෙත් නැහැ මේ කියන දේවල් වලට
අතරනේ අතර කිව්වොත් 1/10ත් අයිති වෙන්නේ නැහැ එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන් මෙන්න මේ දේවල් තමයි වෙන් රූප සටහනට අපි වෙන් රූප සටහන මෙහෙම අඳිමු මේක මම නම් කරනවා අපිට දීලා තියෙන ඒ කියලා ඒ කියලා මේ විදිහට නම් කරන්න ඕනේ ඊළඟට මෙයාගේ අවයව ටික අපි මේ රවුම ඇතුලේ දාන්න ඕනේ 1/10 අතර ඉරට්ට සංඛ්‍යාවක් වහඹුදේ ඉරට්ට සංඛ්‍යාව කියන්නේ ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන සංඛ්‍යා නේද එතකොට ලියන්න පුළුවන් මෙතන 2 4 6 සහ 8 කියන ඉලක්කම් 4 විතරයි 10 ලියන්න බෑ පුතේ මොකද දීලා තියෙන්නේ 1/10ත් 4 කියලා 1/10ත් 4 කිව්වට පස්සේ 10 ලියන්න බෑ ඒක හොඳට මතක තියාගන්න ඕනේ 10 එහෙම ලියලා තියෙනවා නම් වාගේ උත්තරේ වැරදි උත්තරයක් වෙනවා ඒ නිසා හොඳට කල්පනාවෙන් මේ දේවල් මතක තියාගන්න ඔයාට ඊළඟට මේවා ඌමනා වෙයි රයිට් අපි යමු අපේ ඊළඟ ගානට 17 දී එක්සි අගය සොයන්න බලන්න කෝණ සම්බන්ධ ගැටලුවක් හරි එතකොට සරල රේඛා දෙකක් තියෙනවා බලන්න ඡේදනය වෙලා තියෙනවා මෙතන එක පැත්තක අගය හැදිලා තියෙනවා අංශක 90ක් නේද එක පැත්තක අගය අංශක 90යි එහා පැත්ත x ඒවා දෙකකට බෙදලා තියෙනවා ඉතින් මම ආපහු රූපය අඳින්නම් මේකේ මේ විදියට ඉතින් අපි දන්නවා සරල රේඛා දෙකක් කියන ඡේදනය වුණාට පස්සේ හැදෙනව ප්‍රතිමුඛ කෝණ නේද ප්‍රතිමුඛ කෝණ හැදෙන්න පුතේ මෙහෙම ඡේදනය වුණාම මේ පැත්තේ සහ මෙන්න මේ පැත්තේ සහ මේ හරි එකිනෙකට මුහුණලා තියෙනවා කියලා කිව්වත් හරි ඉතින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඉන්නකුවත් හරි දෙකම එකයි ඉතින් සාමාන්‍ය හරිද ඔය දෙවිදින්ක කර මතක තියාගන්නකෝ හරිද එතකොට ඔන්න ඔහොමයි ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ ඉතින් මේ ප්‍රතිමුඛ කෝණ සමානයි අගයන් ගැන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා රයිට් එතකොට මේ පැත්තේ තියෙන 90 කෝණයට පුතේ මේ පැත්තේ තියෙන x කෝණ දෙකම සමාන වෙනවා හරිද මම ඒක වෙන පාටකින් මෙතන දක්වන්නම් මේ පැත්තේ තියෙන 90 කෝණයට පුතේ මේ x කෝණ දෙකම අයිති වෙනවා කියන්නේ මෙන්න මේ 2x කියන ප්‍රමාණයම සමාන වෙනවා පුතේ අංශ 90ට ඉතින් අපිට x වනේ හොයන්න කියන්නේ අපි කරන්න මෙයව දෙකෙන් බෙදා ගන්න එක 90ත් අපි දෙකෙන් බෙදා ගන්න ඕනේ එහෙනම් x ට උත්තරය හම්බ වෙන අංශක 45ක් විදියට ඉතින් බලන්න හරිම ලේසි ගණක් එක නේද බලන්න අපේ මේ පේපර් එකේ ඇත්තටම ගොඩක්ම ලේසි පේපර් එකක් හරිද බලන්න මේ දැන් කතා කරපු හැම ප්‍රශ්නම ලේසි ප්‍රශ්න නේද ඔව් අපි ගිහින් බලමු නේද ඊළඟ ගානට අපේ 18 සීනි ග්‍රෑම් 600ක මිල රුපියල් 60කි සීනි කිලෝග්‍රෑම් 1ක මිල සොයන්න හරි දැන් මෙතනදී අපිට දීලා තියෙන සීනි ග්‍රෑම් 600ක මිල 600ක මිල දීලා සීනි කිලෝ 1ක ගාන අහනවා ඒ කියන්නේ සීනි ග්‍රෑම් 1000ක මිල අහන්න හරි දැන් මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න සීනි ග්‍රෑම් 600ක මිල දන්නවනේ මට පුළුවන් සීනි ග්‍රෑම් 100ක මිල හොයන්න ඉතින් සීනි ග්‍රෑම් 100ක මිල හොයාගත්තට පස්සේ මට පුළුවන් ඒක 10ෙන් ගුණ කරලා කිලෝ 1ක මිල හොයාගන්න හරිද එහෙනම් මම එකටම කරන්නේ මේකෙදි නම් සීනි ග්‍රෑම් 100ක මිල හොයාගන්න එක හරි මොකද කරන්නේ අපි සීනි 600ක මිල දන්නවා පුතේ අපි කරන්නේ 100ක මිල හොයාගන්න 100ක මිලෙන් අපි ග්‍රෑම් 1000ක මිල හොයාගන්නවා නේද අපි ඔන්න ඕකයි කරන්නේ 600 ග්‍රෑම් මිලෙන් 100 ග්‍රෑම් මිල හොයනවා ඒක උදව් කරගෙන අපි 1000 ග්‍රෑම් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 1ක මිල හොයාගන්නවා ඊළඟට 600ක මිල දන්නවනේ 100ක මිල හොයන්න මොකද කරන්නේ 600ක මිල වෙන රුපියල් 60 බෙදන්න කියඳ 6න් එතකොට හම්බ වෙනවා ග්‍රෑම් 100ක මිල රුපියල් 10යි කියලා රුපියල් 10යි දැන් හොයමු අපි ග්‍රෑම් 1000ක මිල දැන් හොයමු අපි ග්‍රෑම් 1000ක මිල මෙන්න මේ රුපියල් 10 කියන ග්‍රෑම් 100ක්නේ මෙයා ගුණ කරමු 10ෙන් එතකොට අපිට ලැබෙනවා රුපියල් 100ක් මෙන්න මෙතනට සීනි ග්‍රෑම් 1000ක එහෙම නැත්නම් සීනි කිලෝග්‍රෑම් 1ක වටිනාකමට බලන්න ලේසි ගානක් ලේසි අපි යමු ඊළඟට කේන්ද්‍රය O වන වෘත්තයක් මත A ලක්ෂය පිහිටා ඇත OA සමානයි සෙන්ටිමීටර 8 නම් එම වෘත්තයේ විෂ්කම්භය සොයන්න රයිට් එතකොට මෙතනදී මම වෘත්තයක් අඳිනම් මෙහෙම හරිද දැන් මේකෙදි කියනවා මෙහෙම කේන්ද්‍රය O කේන්ද්‍රය O වෘත්තය මත තමයි ඒ ලක්ෂය තියෙන. එතකොට ඔයා 6 දිගෙන ගන්නවා නේද? වෘත්තයක් තුල ලක්ෂය, වෘත්තයක් මත ලක්ෂය සහ වෘත්තෙන් පිටත ලක්ෂය කියලා. ඉතින් මේ තුන මම පිළිවෙලට කිව්වොත් වෘත්තයක් තුල ලක්ෂයක් කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක්. රයිට්. වෘත්තයක් මත ලක්ෂයක් කිව්වොත්
මෙන්න මේ වගේ ලක්ෂයක්. වෘතයෙන් පිටත ලක්ෂයක් කිව්වොත් මෙන්න මේ වගේ පිටත ලක්ෂයක්. හරිද? මෙන්න පිටත ලක්ෂය, මෙන්න මත ලක්ෂය, මෙන්න තුල ලක්ෂය. රයිට්. ඉතින් ඕක ඔයාට 6 දී තමයි උගන්වන්නේ. වෘතය තුල තියෙන ලක්ෂය නම් A. මෙන්න පුතේ මම මෙතනින් A කියලා ලකුණු කරගනවා ඒ ලක්ෂය. හරිද? OA සෙන්ටිමීටර 8 නම් OA කියන්නේ පුතේ එහෙනම් O වල ඉඳන් මෙතන O O වල ඉඳන් මෙතනට දුර සෙන්ටිමීටර 8යිලු. විස්කම්භය අහන්න. එතකොට OA දුර කීයද? OA කියන්නේ පුතේ මෙයාගේ දැන් කේන්ද්‍රයේ ඉඳන් වෘතයේ තියෙන ලක්ෂයකට දුර. එයාට අපි කියන නම තමයි අරය කියලා. අරය. අරය හරිද? එතකොට විස්කම්භය කියන්නේ පුතේ මෙන්න මේ වගේ වෘතයක් මත ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යාවෙන රේඛාව. කියන්නේ මෙන්න මේ වගේ රේඛාව. මෙයාට තමයි අපි විස්කම්භය කියන්නේ. එතකොට ඔයාලට තේරෙනවා විස්කම්භය කියන්නේ අරයේ ඒවා වගේ දෙගුණයක්. එහෙනම් විස්කම්භය කියන්නේ කොච්චරද? විස්කම්භය කියන්නේ අරයමෙන් දෙගුණයක්. දෙගුණයක්. ඉතින් මේකේ අපි විස්කම්භය හොයන්න ඕනේ. අරය සෙන්ටිමීටර 8 නම් අපිට විස්කම්භය හොයාගන්න පුළුවන් කොහොමද? විස්කම්භය හොයාගන්න පුළුවන් අරය 8යි පුතේ සෙන්ටිමීටර එයා ගුණ කරන්න දෙකෙන්. එතකොට අපිට පිළිතුරු ලැබෙනවා මේකට. අපිට මේකට පිළිතුරු ලැබෙනවා පුතේ. එතකොට 8 වරක් 2 16යි සෙන්ටිමීටර කියලා. මෙන්න මේ වෘතයේ විස්කම්භයට බලන්න ලේසි නේද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපේ අවසාන ගානට අපි ඔන්න ඇවිල්ලා ඉන්නේ. හරි. 5න් 2 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් ප්‍රතිශතයක් ලෙස දක්වනකොට අපි මෙහෙම කරනවා. දැන් මෙන්න මේ ඉන්න 5න් 2 කියන ඉලක්කමේ 5න් 2 කියන ඉලක්කමේ මෙන්න මේ හරේ ඉන්න ඉලක්කම 100 කරගත්තා නම් මට මේක ඉක්මනටම ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන්. හරිද? මේ 5න් 2 කියන සංඛ්‍යාවේ හරය මට 100 කරන්න ඕන නම් මට පුළුවන් 5 කියන සංඛ්‍යාව 20ෙන් ගුණ වුණා නම් 100යිනේ පුතේ. ඉතින් මම මේ උඩත් 20ෙන් ගුණ කරගන්න. එතකොට මට උත්තර ලැබෙනවා පුතේ 5වරක් 20 100යි 2වරක් 20 40යි. එතකොට මට 100ෙන් 40 කියන කෙනා මට කෙලින්ම ලියන්න පුළුවන් ප්‍රතිශතයක් විදිහට 100ට 40 කියලා. 100ට 40 කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට 100ට 40 ගන්න පුළුවන්. එහෙම නැත්තම් පුතේ මේක කරන්න තව ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමයටත් මේක කරලා බලමු. පුතාට තියෙන කෙලින්ම 5න් 2 කියන මෙන්න මේ භාගය කෙලින්ම වාට 100ට 100ෙන් ගුණ කරන්නයි තියෙන්නේ. එතකොට බලන්න පුතේ වාට මෙතන 5ට 5ව 1යි 100ට 5ව 20යි කියලා මෙතනට සුළු වෙනවා. 20 වරක් දෙක වාට 40යි කියලා percentage mark එකත් එක්ක 100ට 40 උත්තරය ලැබෙනවා. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයකට වාට ඒ ගාන හදාගන්න පුළුවන්. ඉතින් බලන්න අද අපි මේ ගණන් 20 ප්‍රශ්න 20 අපි ඉක්මනටම කතා කරගත්තා. අපිට ලොකු වෙලාවක් ගියේ නැහැ මේ වීඩියෝ එකට මේක කතා කරගන්න නේද? එතකොට මේ පේපර් එක ඇත්තටම ලේසි පේපර් එකක්. ඉතින් මේ මීට වඩා අමාරු ප්‍රශ්න තියෙන ඒවාත් අපි සාකච්ඡා කරලා තියෙනවා. මීට කලින් අපේ ප්‍රශ්න පත්‍ර ගොඩක් සාකච්ඡා කරපු වීඩියෝස් තියෙනවා. වාට ඒවා හම්බ වෙලා නැත්නම් channel එකට ගිහිල්ලි වර වෙලා බලන්න. වාට හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. වාට මොනවද දැන් අද උගන්වපු දේවල් වලින් වාට තේරුණ දේවල් ඊට පස්සේ ගැටලු සහගත දේවල් තිබ්බේවා නම් ඊපස්සේ හැම එකක්ම වා ඒ මොනවා හරි ආගේ ෆීඩ්බැක් එක කමෙන්ට් එකක් විදියට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මොනවා හරි ගැටලුවක් තිබ්බනම් ඒකත් කමෙන්ට් එකේ දාන්න. අපි ඒවට උත්තරයක් ඔයාට දෙන්නම්. එහෙනම් ඔයාගේ යාළුවොත් එක්ක ඔබට මේක බෙදා ගන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආපහු අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු. හැමෝටම බුදු සරණයි. ආයුබෝවන්.